අපිට රාගයක් දේශයක් කාම අපි දැන් දන්නවා ආනපාන සති සමාධිය කරන්න ඕනේ. ඒක කරන්න ඒක භාවිතයට ගන්න ඕන සුදුසුම තැන උදාහරණයකින් ඔබ වහන්සේගේ උදාහරණයක් මම ගන්නම්. දැන් අපි කේක් කැල්ලක් අද්දි අපිට රසයක් දැනෙනවා. ඊට පස්සේ අපි මනින්නත් පටන් ගන්නවා මේක ගොඩක් රසයි, මං කලින් කපුට වඩා හොඳයි ඒ විදිහට. එතකොට ඒ කියන්නේ ඒ වෙනකොට සමුදය බිහි වෙලාද මම කොතෙන්දද මම දැන් ආනපාන සතිය පටන් ගන්න ඕනේ මම නෑ මේක අනිත් දැන් ඔබ කේක් කෑල්ලක් කනකොටම ඉස්සෙල්ලාම ඔබ සංසන්දනය කරනවා මේ ජීවිත කාලයේ කරාපු කේක් කෑල්ලයි මේ කේක් කෑල්ලයි. එක්ක මේ කේක් කෑල්ලට මේ කේක් කෑල්ල අඩිට වැඩිය හොඳයි කියලා ප්‍රියයි මනාපයි කියලා මේකට ඇලෙනවා. එහෙම නැත්නම් මේ කෑල්ල අර වගේ රස නැහැ කියලා දුක් ගාලා එළියට දානවා. ද්වේෂයෙන් අයින් කරනවා. දැන් ඔබ තුල මේ කේක් කෑල්ල කාලා විනාඩි කනකොට පළවෙනිකට දෙවෙනිකට කනකොටම ඔබ ගාව මේ මෝහයයි රාගයයි දේශයයි තුනම උපදිනවා. තුනම උපදිනවා එකක් බලවත් වෙනවා. එකක් බලවත් වෙනවා. තුනම උපදිලා තමයි එකක් බලවත් වෙන්නේ. එතකොට මේ බලවත් වූ දේ ඔබට ඔන්න දැන් තේරුම් ගන්න පුළුවන්. ඒ බලවත් වූ දේ අයින් කරන්න බලවත් වූ දේ මේ කේක් කෑල්ල ප්‍රිය මනාපයි හොඳයි රහයි අරිටඩි හොඳයි කිව්වනම් අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩන්න ඕන. ද්වේෂයක් නම් මේ කේක් කෑල්ල අරවට වඩා හරි නැහැ මේකට ද්වේෂයක් ඇති වුණා නම් මෙත්තානුස්සති අසුභානුස්සති මරණානුස්සති වඩන්න ඕන. ඔබේ හිතයි පිරිසිදු කරගන්න ඕන. කේක් කෑල්ල නෙමෙයි. ඒ කියන්නේ අපිට එතන පොඩි වෙලාවක් තියෙනවා නේද? ඒ කියන්නේ වෙලාවක් තියෙනවා. හොඳටම වෙලාවක් තියෙනවා. වෙලාවක් ගන්න පුළුවන්. හරියටම හිතේ වෙලාව හදා ගන්න පුළුවන්. හදාගෙන කේක් කෑල්ලත් කන්න. ඒ අතර මේ වැඩෙත් කරන්න. කේක් කෑල්ල කෑමත් නවත්තන්න ඕනේ. කේක් කෑල්ල කන ගමන් මේකත් කරන්න. පැහැදිලි සමිනා. තව එක ප්‍රශ්නයක් තියෙනවා මේ මස් මාංශ අනුභවය නිසා අපිට මාර්ගඵලයකට පත් වීමට නොහැකි වෙන්න පුළුවන්ද? පුළුවන්. අනිවාර්යෙන් මේක යම් ආකාරයකට තවත් සතෙකුගේ මසක් කකා තවත් සතෙකුට සබ්බ පාන භූත හිතාය අනුකම්පා දයාපන්නෝ වෙන්න බෑ. එහෙම බිවි මස් කකා එහෙම වෙන්න බෑ. පරමෛත්‍යය වඩන්න බෑ. ඉතින් ඒක නිසා මස් කෑම පිළිබඳව යම් කෙනෙක් මේ ධර්මය තේරුම් ගත්ත කෙනෙක් මේ රටේ ලෝකෙ තියෙනවා මස් මාළු නැතුවට කන්න ඕන තරම් ගෙඩි ජාති, අල් ජාති, මුල් ජාති, කොළ ජාති, වැල් ජාති, ධාන්‍ය වර්ග ඕන තරම් තියෙනවා. දැන් අලියා ලෝකෙ ඉන්න ලොකුම සතා මස් මාළු කන්නේ නැහැ. ලෝකෙ ඉන්න ජවමත්ම සතා අශ්වයා මස් මාළු කන්නේ නැහැ. මේ බටහිර වෛද්‍ය විද්‍යාව ආවට පස්සේ තමා මේ මිනිස්සුන්ට මේ ප්‍රෝටීන් ගන්න මස් මාළු කන්න කිව්වේ. පෙර අපේ ආයුර්වේද හෙළ බෙදකමේ කොහෙවත් මස් මාළු කාලා පෝෂණයක් ඇති කරගන්න කියලා කතාවක් තිබුණ නැහැ. ඕක ආවේ මේ සුද්ධ ප්‍රතුගීසිකාරයෝ ලන්දේසිකාරයෝ සුද්ධ ආවට පස්සේ තමා මේක වෙනස් වුණේ, විකෘති වුණේ.